ගංගාරාමේ පොඩි හාමුදුරුවන් අපවත් වූ සිද්ධිය. අද අපි මුලින්ම අවධානය යොමු කරන්නට හිතුවා ඒ අවාසනාවන්ත පුවත සම්බන්ධයෙන් කතා කරන්න. ලංකාදීප පුවත්පත වාර්තා කරනවා ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයෙන්. පොඩි හාමුදුරුවෝ අපවත් වෙති ආදාහන පූජෝත්සවය සඳුදා. ප්‍රසන්න සංජීව තෙන්නකෝන් ආරියරත්න රණබහ වාර්තා කරනවා ලංකාදීප පුවත්පතට. බොදුණු සහ නොබොදුණු ජනේජනයාගේ ගෞරවාතරයට සහ සම්භාවනාවට පත් ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයන් වහන්සේ නමක වූ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නවකෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගලබඩ ඥානේස්වර නාහිමියන් ඊයේ දහවල් අපවත් වී වදාළ බව අපමණ දහම් සංවේගයෙන් යුතුව දැනුම් දෙන බව තමයි ලංකාදීප පුවත්පත අද ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලෙන් වාර්තා කරන්නේ. විතරක් නෙවෙයි, දිවයින ජාතික පුවත්පතත් වාර්තා කර තිබෙනවා ඒ පුවත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයේ විදිහට. සසුනබර බැබළ වූ ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ දෑට සමුදෙති. ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව සඳුදා කියලා තමයි කමල් බෝගොඩ තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති කොළඹ නවකෝරළයේ ප්‍රධාන සංඝනායක ගලබඩ ඥානේස්වර නාහිමිපාණන් ඊයේ අපවත් වී වදාළ බව සාතිශ්‍ය සංවේගයෙන් දැනුම් දෙනවා. දිගු කලක් රෝගාතුරව වැඩ සිටි උන්වහන්සේ ඊයේ කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වන විට 81 වියේ පසු වුණා. උන්වහන්සේගේ ශාසන ඉතිහාසය තුළ උන්වහන්සේ කළ අපමණ මෙහෙය සිහිපත් කරමින් තමයි මේ ඉතාමත්ම කණගාටුදායක පුවත වාර්තා කරන්නේ සියලුම ජාතික පුවත්පත්. ඒත් එක්කම අපි දිවයින පුවත්පතට ගියෝතින් උන්වහන්සේ ශාසනයට ඇතුළත් වුණ මොහොතේ සිට ඉතාමත්ම වටිනා කියන සංසිද්ධි ඇතුළත් ඡායාරූප සටහන් පෙළක් උපුටා දක්වමින් වාර්තා කරනවා. සංඝ පරපුර බබලවා නිවී කිය මිනි පහන ගංගාරාමේ පොඩි හාමුදුරුව කියලා තමයි වාර්තා කර තිබෙන්නේ අද දිවයින පුවත්පත. උන්වහන්සේ සාමනීර හිමි නමක් විදිහට සිටි කාලයේ සිට මේ දක්වා සුවිශේෂී අවස්ථාවන්වල ඡායාරූප කිහිපයක් උපුටා දක්වමින් අද දිවයින පුවත්පත මෙතරතුර වාර්තා කර තිබෙනවා. විශේෂම සඳහන් කරන්නට ඕනේ ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ උන්වහන්සේ ඒ නමින් තමයි මුළු ලංකාවම හඳුනා ගත්තේ. අපේ රටේ ශාසනය, මේ මාතෘභූමිය, මේ බුදුදහම සියල්ල නොනැසී පවතින්නේ අනාගතය වෙනුවෙන සුරක්ෂිත වන්නේ මෙවන් වූ භික්ෂුන් වහන්සේගේ අපමණ කැපවීම නිසාවෙන්. ඒ නිසා උන්වහන්සේගේ නිවී යාම මේ ශාසනයට ඉතාමත්ම බලවත් අඩුපාඩුවක් බවත් සිහිපත් කරමින් උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවයේ සඳුදා දිනයේදී පැවැත්වෙන ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම තමයි ඒ බොහෝතේදී සිද්ධ වුණේ. ඒත් එක්කම නැවත වතාවක් සඳහන් කරන්න ඕනේ, උන්වහන්සේ කිසිම තැනක කිසිම අවස්ථාවක රාජනායකයෙක් වන්නට පුළුවන්, දේශපාලඥයෙක් වන්නට පුළුවන්. උන්වහන්සේගේ මතය සහ රට වෙනුවෙන් උන්වහන්සේ දරපු මතය වෙනස් කරේ නැහැ. උන්වහන්සේ ඍජුව ඒ සෑම දෙයක්ම කතා කළා. අද වන විට දේශපාලන නායකින් පවා පිළිගන්නා කාරණයක් බවට පත් වී තිබෙනවා.